ලිේතුව කැදවන්න පුළන් එකම පුද්ගලයක් ඉතා පැහැදිල්ලෙස ජනාජපතිවරයා පමණ ඒතුමාට අවශ්‍යනැත්තං කිසි කෙනකුට බල කරන්න බෑ පලමේතුව කැඳවන්නළ එකත්තයට මලමිනිියකට පන දෙන්නගේ වැඩක් මැතිවරණෙන් කොටසක් අවස ඒගැනම යෝජනා කාලසියම අය ඉවරවෙලා නම ජන බාරගෙන තියන්නේ දැන් තියෙන්නේ චන්දය පැවැත්වීම තරයි පැවැත්වීම කෙනෙක වෙන ේතු නිසාවනත් කල්දන්න පුළා ආමයෝජනා දිස්ත්‍රික්ක විසි දෙකට භාරගත්ත දවසේ. දෙශවාන පක්සෝ වාධීන කණඩායම් විසි දෙක් පමණක් එකක් ිස්ට්‍රික ාවනං ුන් නිතරැ මෙලාට පත්වෙලා බාලිවේන්තුවේ වැඩාරම් මග කල් අහමනම් ඒ ඉන්න බාලි නාමයෝජනා සිරි සීයක්ම වලංගුයි ගාලිවේන්තුව තිවරණයක් එනතේ. අපි රටේ බෝවන රෝග පිළිබඳ නීතියක් තිය. අපේ රටේ නිරෝධායන සහ රෝග පැතිරේවීම වැලැක්වීම නීතියක්. නිරෝධයන පනත සම්මධ කරල තියන්නේ එක්දා සටසේ අනුහතේ. ඒ නීතිය සුවිේ ෂතයෙකුත් තියෙනවා ඒත්ම පැහදිි කරන්න ඕන මේ පාලිමිඳ ගඳවන්න න ගෙලක කාව නිසා. ඒ නීතිය තියෙන්නේ ඇමතිවරයාට රිගුලා සිහදන්න පුළුවන් කියලා මේ නිරෝධායන සහ රෝගවැලක්වීමට. අමාත්‍යවරයාට බලතල්ල දීලා තියෙනවා. ඕනම දෙයක් කරන්න මේ රෝගී තත්වයක් යටතේ රෝගය මර්ධනය කරන. ධාර්ණයක් කියන්න මැරුණු. මගේ දහය භූමිධානය කරන්න ඕනැද පුචන්න ෝ නැද ොනා කාරයට බූධානය කරන්න කියනෙ පිළිබඳ රගලාලසිහදන්නපුල ඒ කරන්න තිෙන්නේ ව කැමතිවරට. එතකොට අපිහිතම ඩපාඩුවක් තිබ්බ කියලාල සෞඛකැමතිවරයාට පුළුවන් ගැසටි එකක් ගහලේ අඩුබඩු සම්පර් කරන පර්ලිමේතුව නැත්තත් මේ අඩුපාඩුම්පූර්ණ කරන්න බෑ කියන කතාවේ පදනමක් නෑ අනිත්කාරණාව තමයි මේ ජනාධපතිවරයාට සල්ලි පාර්ලිමේන්තුවයෙන්දෙන්නඩ ඕන පාර්ලිමේතුවක් විසුරුවා හැරිියම ඒ විසුරුවා හැරපු කාලිය තුළ අවශ්‍ය මුදල් ඒකාබත් දරමුදනින් ලබාගන්න ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය තිීලතියෙන්. කවදහරි මැතිවරණයක් කියලා අලුත් පාර්ලිමේන්තුවක් ආපු ගමන් ජනාධපතවරගේ බලිය ැතිවවෙන්න ෙත් නෑ. අලුත් පාර්ලිමින්තුව රැස්වෙලාට අයවැයක් එහම සම්බධ කරගන්නිප. ඒකට තවත් මාස තුනක් දීල තියෙනවා ඒ මුදල් ප්‍රතිපාදන සකස් කරගන්න. අපි මැතිවරන්නේ අපි මවෞුදගින් ගල කිය කියලා. හිතන් තව න පති යා එක ති න කොට න්තර් ල ාව සි පනහා තුන වගන්తී.